ඥාන විඥාන ධාතු යාතං සංපයුත්ත කානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ තිරුවන්සාරණං මේ කාලය තුළ මිනිස්සෙන් හැටියට ඉපදුණු අපි කාටත් ලැබුණු වටිනාම දේ තමයි ධර්මය කියන්නේ. ඒ ධර්මය මහා ඖෂධයක්. ඒ නිසාම තමයි ඒ ඖෂධය මේ ලෝකයේ තුළ පවත්වන්නට උත්සාහ දරන හැම සිතුවිල්ලක්ම මහා කුසලයක් බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ බුදු මුවින් දේශනා කළ ඒ උතුම් ධර්මයේ වැදගත්ම ධර්ම කොටාශයක් තමයි අභිධර්ම පිටකය කියලා කියන්නේ. ඒ කියන්නේ අනිත් ධර්මයන් නොවැදගත් කියනවා නෙමෙයි. පරම ගැඹීරම ධර්මාර්ථයන් සඳහන් කොටසයි අභිධර්ම පිටකය. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ කරගෙන සතරවෙනි සතියේදී අභිධර්ම පිටකය සම්මර්ෂණය කළා. අනන්ත ණය සමන්නාගත පဋාණ ප්‍රකරණය සිහිපත් කරන මොහොතේදී භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් ෂඩ්වර්ණ රශ්මි ධාරාවන් ලෝකයේ තුල පැතිරී ගියා. ඒ තරම් ආශ්චර්යමත් ධර්ම කොටාශයක් තමයි පဋාණ ප්‍රකරණය කියලා කියන්නේ. ලෝකයේ ඉස්සෙල්ලාම අතුරු දහන් වන්නේ ඒ පဋාණ ප්‍රකරණ ධර්මය. හේතුව ඊටාම ගැඹුරු ගැඹීර නොවනින් තේරුම් ගත යුතු ධර්මයක් තමයි අභිධර්ම පිටකයේ පဋාණ ප්‍රකරණය තුල ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ නිසාම ඒ කෙරෙහි බෞද්ධයන් වන අප තාම කල්පනාකාරී වන්නට ඕනේ. පဋාණ ප්‍රකරණය පරපුරෙන් පරපුරට පවත්වා ගන්නට ඕනේ, රැක ගන්නට උත්සාහවත් වන්නට ඕනේ. ඒ හේතුව නිසාමයි පဋාණ ප්‍රකරණය අපිට පුළුවන් නම් මූල මාතිකා ටික සජ්ජායනා කරන්නට ඒක ඉතාම වටින මහා කුසලයක්. ඔබට ගැඹුරු ධර්මාර්ථයන් විදිහට සමහර විට ඒක නොවැටහෙන්නට පුළුවන්. නමුත් ඒ ධර්මාර්ථයක් සිහිපත් කිරීමක්, ඒ ධර්මාර්ථයක් සජ්ජායනා කිරීම මහත්ඵල මහත්තාන සංසදායක දෙයක්. එදා බණපදනු තේරුණු තිරිසංගත සත්වයින් පවා ඒ බණපදයන් අහලා සුගතිගාමි වුණා නම් මණ්ඩුක දිව්‍ය පුත්‍රයාගේ කතාවෙදි තියෙන්නේ ඒ ගෙම්බෙක් බණ අහගෙන ඉඳලා ඒ බණපදයන් කෙරෙහි ස්වරය කෙරෙහි සිත පහදවාගෙන සුගතිගාමි වන කුසලයක්. ඉතින් ධර්මයේ සජ්ජායනා කිරීම මොනතරම් ආනිසංස දෙන දෙයක්ද. එදා කිරිවවුලන් 500ක් ඒ ධර්මයේ සජ්ජායනා කරන එක අහගෙන ඉඳලා නිවන් දකින්නට එයම උපනිශ්‍රය කරගෙන පසු කාලෙදී ඒ තිරිසන් ආත්ම භාවයෙන් මිදිලා මනුෂ්‍යාත්ම භාවයට පත් වෙලා අරිහත්ත්වයෙන් සැනසුණු කතා ලංකාව තුල සිදුවුණු සිදුවීම් හැටියට තියෙනවා. එනිසා ධර්මයේ සජ්ජායනා කිරීම, සජ්ජායනා කරන ධර්මයේ ශ්‍රවණය කිරීමත් මහා ආනිසංසදායක දෙයක්. සාසන සංරක්ෂණය ගැන නිරතුරුවම හිතන ඔබට එනිසා කරන්නට පුංචි වැඩක් තියෙනවා. ඒ තමයි පဋාණ ප්‍රකරණ ධර්මය අපි සජ්ජායනා කරන්න අවශ්‍යයි. එහි ඇතුළත් මූල මාතිකා ටික හෝ බෞද්ධයින් වශයෙන් අපි දරාගෙන අපි නිතර සජ්ජායනා කරන්නට ඕනේ. ඒක මහා ආනිසංසදායක දෙයක්. ඒ මහා කුසල චිත්තය ඔබට පිහිටව ගන්නට පුළුවන් නම් ජීවිතේට මහා රැකවරණයක් සලසන දෙයක් බවට ඒ මහා කුසලය හේතු වෙනවා. රුවන්වැලි සෑයට ජයශ්‍රී මහබෝධියට ඔබ කොතෙකුත් වන්දනා කරන්නට යනවා. ඒ වන්දනා කරන්නට ගිහිල්ලා ඔබ නොඑක් ගාථා කියමින් වන්දනා කරනවා. ඔබට පුළුවන් නම් මහානුභාව සම්පන්න මහා ආනිසංස ගෙන දෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය තුළිනුත් ෂඩ්වර්ණ රශ්මි ධාරාවන් ලෝක ධාතුවම පැතිරෙන්නට හේතු වන ඒ පဋාණ ප්‍රකරණ ධර්මයේ මූල මාතිකා ටික හෝ ඔබට සජ්ජායනා කරන්නට පුළුවන් නම් පින්තුණි එක ඉතාම වටිනවා. එකවරක් හෝ ඔබ පුරුද්දක් විදිහට හෝ රුවන්වැලි සෑයට ජයශ්‍රී මහබෝධිය ළඟට යන වෙලාවක පුංචි කාලයක් අරගෙන මේ පဋාණ ප්‍රකරණ ධර්මය නැතිනම් පဋාණ ප්‍රකරණයේ යෙදෙන මූලික සිද්ධාන්ත ටික ඇතුළත් ධර්ම කොටාසයන් සජ්ජායනා කරන්නට ඔබ පෙළඹෙන්නට අවශ්‍යයි. අනිවාර්යෙන් ඔබ එය සිද්ධ කරගත යුතුයි. එක පැත්තකින් ධර්ම දානයක්, තව පැත්තකින් මහා කුසලයක් සිද්ධ වන දෙයක්, තවත් පැත්තකින්
අතුරු දහන්ව යන්නට යන ධර්ම කොට්ටාශයක් බෞද්ධයින් හැටියට අපි ඔක්කොම එකතු වෙලා පරපුරෙන් පරපුරට නැවත රැකගැනීමක් ඒ තුල සිද්ධ කරන්නට පුළුවන්. ඒ නිසා ඒ සජ්ජායනය හැමදාම ඔබට පුළුවන් නම් ඒ වන්දනා කරන්නට යන හැමදාකම වගේ ඔබට සිද්ධ කරන්නට ඒක මහා ආනිසංසදායක දෙයක් බවට පත් වෙනවා. ඒකට අවශ්‍ය ඒ මූලික කරුණු ටික එහෙමත් නැතිනම් පဋාණ ප්‍රකරණ සිද්ධාන්තය අපි මේ සමගම ඔබට ලබා දෙනවා. ඔබට එය ලබාගත නොහැකි නම් ඔබට එය ඉල්ලුම් කරන්නට පුළුවන්කමක් තියෙනවා. නොමිලේම ඔබට එය ලබා ගන්නට පුළුවන්කමක් තියෙනවා. එහෙනම් මේ ධර්ම සංරක්ෂණය සඳහා පဋාණ ප්‍රකරණ ධර්මය සජ්ජායනා කරලා මහානි සංසදායක මහා කුසලයක් සිද්ධ කරගන්නා හැටියට අපි ඔබට බොහෝම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.